අයිබෝවන්. නැවත වතාවක් වෛද්‍ය හමු ඔස්සේ ඔබත් සමඟ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපට ඉතාමත් වැදගත් වෙන ඒ වගේම අපේ ශරීර සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයට වර්ධනයට අවශ්‍ය කරන ප්‍රධාන සාධකයක් වෙච්ච මේ පෝෂණය පිළිබඳව සාකච්ඡා කරන්න අද අපි බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්න රජයේ වෛද්‍ය සංගමේ ලේකම් ඒ වගේම වෛද්‍ය හරිත අලුත්ගේ වෛද්‍යතුමාට අපි ආරාධනා කරා. වෛද්‍යතුමනි ආයිබෝවන්, ඔබතුමාට මේ ස්ථානය TNL නාලිකාව අලුත් තැනක් නෙමෙයි. මම හිතන්නේ අපි මීට නොබෝ දිනකට ප්‍රථමයෙන් ඩෙංගු පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපේ රටේ මේ ප්‍රචලිත වෙලා තියෙන මේ ඩෙංගු වසංගතය පිළිබඳව අපි පුළුල් සාකච්ඡාවක් කළා. වෛද්‍යතුමනි, මේ පෝෂණය ගැන අපි කතා කරන්න අද මාතෘකාවක් බවට පත් කරගත්තේ රටේ හුදෙක් සාකච්ඡාවක් බවට පත් වුණා. මේ එක් එක් සංගණන ගණනයන් ඉදිරිපත් කළා, ඒ වගේම තොරතුරු දත්ත ඉදිරිපත් කළා මේ පෝෂණය සහ මන්ද පෝෂණය පිළිබඳව. අධික අධිපෝෂණය වෙන්න පුළුවන්, මන්ද පෝෂණය වෙන්න පුළුවන් මේ පිළිබඳ. ඉතින් වෛද්‍යතුමනි, ඉස්සෙල්ලා මේ පිළිබඳව කතා කරන්න කලින් ප්‍රවේශයක් ගන්න කැමති. මේ පෝෂණයේ තියෙන වටිනාකම සහ පෝෂණය පිළිබඳව යම්කිසි විග්‍රහයක් කරන්නට පුළුවන් නම් වෛද්‍යතුමනි. හරි, මං හිතන්නේ මුලින්ම කවින්ද ඔබට සහ TNL නාලිකාවට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වගේ කාලීන වැදගත් මාතෘකාවක් තෝරගෙන අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔබ අහපු ප්‍රශ්නට ගත්තොත් පෝෂණයේ තියෙන වැදගත්කම, මං හිතන්නේ පෝෂණය කියන එක අපේ උපතේ ඉඳන් මරණය දක්වාම අපිට පෝෂණය ගැන විවිධ විදිහට කතා කළ හැකි. ඊටත් ඉස්සෙල්ලා ඕනනම් කුස තුළ වැඩෙන දරුවාගේ පෝෂණය ගැනත් අපිට කතා කරන්න පුළුවන්. මේ සේරම හරි වැදගත් වෙනවා. විශේෂයෙන් ගත්තාම මේ සමහර දේවල් අවගේ පෝෂණය, දරුවාගේ කුස තුළ සිටින දරුවාගේ පෝෂණය, ඊට පස්සේ දරුවාගේ පෝෂණය ඒ හින්දා දැන් ඇත්තටම මේ ඔබ මන්ද පෝෂණය ගැන කතා කළානේ. දැන් මේක අපිට අපේ රටේ මන්ද පෝෂණය ගැන අපි හැමදාම කතා කරලා තියෙනවා. සමහර කාලෙදි වැඩියෙන් කතා කරලා තියෙනවා. කවද කතා කළත් මේ මන්ද පෝෂණය කියන එක විෂම චක්‍රයක්නේ. ඒ කියන්නේ මේක චක්‍රයක් විදිහට යන්නේ. අපි මේ චක්‍රේ කොහෙන් හරි කැඩුවේ නැත්නම් එහෙම චක්‍රේ දිගටම කැරකි කැරකි යනවා. ඒ හින්දා මන්ද පෝෂණය, එහෙම නැත්නම් අපි පෝෂණය කියන කාරණය හරි වැදගත් වෙනවා අපේ ජීවිතවලට. මොකද එක පැත්තකින් වැඩිහිටියන්ගේ පෝෂණය, අනිත් පැත්තෙන් කුඩා දරුවන්ගේ පෝෂණය. කුඩා දරුවන්ගේ පෝෂණය ගත්තාම අපි විශේෂයෙන්ම කුස තුළ ඉන්න දරුවා, ඊගාවට ලදරුවා, ඊගාවට ළමා කාලේ පාසල් යන දරුවා, අපි දරුවන්ගේ බුද්ධි වර්ධනය, මොළේ වර්ධනය, ඊට පස්සේ උස බර වැඩි වෙන එක, දරුවාගේ ශාරීරික වර්ධනය, මානසික වර්ධනය, මේ හැම එකට පෝෂණය බලපානවා. ඉතින් වැඩිහිටියන්ගේ පැත්තෙන් ගත්තත් අනිවාර්යයෙන්ම වයස්ගත වූවන්ගේ පෝෂණය ගැන වෙනම කතා කරන්න ඕනේ. අපි තරුණ අයගේ පෝෂණය ගැන අපිට වෙනම කතා කරන්න ඕන. ඒ කොහොම වුණත් එදිනෙදා අපේ ක්‍රියාකාරකම් වලට පෝෂණ තත්ත්වය බලපානවා. අපිට ලැබෙන ශක්තිය පෝෂණයත් එක්ක බැඳලා තියෙන දෙයක් තමයි අපේ ආහාර. මොනවද අපි ගන්න කියලා පෝෂණය ගන්න අපි ආහාර වලින්. ඒත් අපේ ආහාරයේ ප්‍රධාන වශයෙන්ම ප්‍රභව ගණනාවක් අපි කතා කරනවා. ඒකෙන් අපිට සමහර ඒවායින් අපිට ශක්තිය ලැබෙනවා, සමහර ඒවායින් අපේ උස බර වැඩි වෙනවා, අපේ වර්ධනය වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන දරුවෙක්ගෙන් ඇහුවත් පෝෂණයට අවශ්‍ය කරන අපේ ආහාරයේ සංඝටක මොනවද ඇහුවොත් කියයි. අපිට අපේ ප්‍රධාන සංඝටක කාබෝහයිඩ්‍රේට්, එහෙම නැත්නම් පිෂ්ඨය, ඊගාවට ප්‍රෝටීන්, ඊගාවට මේදය, ඊගාවට ඛනිජ ලවණ, ඊගාව විටමින් හා ඛනිජ ලවණ, ඊගාවට ජලය. දැන් මේවා තියෙන ආහාර මොනවද මේ සේරම දන්නවා. පොඩි අය පවා දන්නවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ අපි අපේ ප්‍රායෝගික ජීවිතයේදී අපි පෝෂණය සකස් කරගන්නකොට මේ දන්න දැනුම හරියට ප්‍රායෝගිකව පාවිච්චි වෙනවද කියන එකත් එක්ක තමයි පෝෂණය පිළිබඳ අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒතට ඒ හින්දා අපිට මේ මොහොතේදී පෝෂණය සම්බන්ධ ඇත්තටම රට තුළ යම් සංවාදයක් තියෙනවා. ඒක අපි අපේ පැත්තට, ඒ කියන්නේ රටේ ප්‍රගමණය සඳහා අපි පෝෂණය කියන මාතෘකාව කොහොමද පාවිච්චි කරන්නේ, ඒකෙන් ජනතාවට මොන වගේ පණිවිඩයක් දෙන්න ඕනේ කියන එක අපි ඉදිරියේදී කතා කරමු. අපේ ආදායමත් එක්ක තමන්ගේ දරුවන්ගේ පෝෂණයට අදාළ වෙන කටයුතු අපි කළමනාකරණය කරගන්නේ වෛද්‍යතුමනි. ඇත්තටම දරුවන්ගේ පෝෂණය ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඒකට හේතුව තමයි ඇත්තටම ලෝකේ පුරාම අපි වෙන නිර්ණායක විදිහට මනිනේවලදී විශේෂයෙන්ම ලදරු ළමා පෝෂණය කියන එක සම්බන්ධයෙන් රටක සෞඛ්‍ය ගැන දර්ශක බලනකොට අපි විශේෂයෙන් බලනවා. ඒ හින්දා විශේෂයෙන්ම ගෙදරක අපිට දරුවෙක් ඉන්නවනේ, අපි කියන හොඳම දේ දරුවන්ට කියලා. ඒ හින්දා හැමතිස්සෙම අපි බලනවා දරුවන්ට හරි පෝෂණය දෙන එක සම්බන්ධයෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඒකේ දැනුම ගන්න එක විශේෂයෙන් අම්මලගේ පැත්තෙන්. දැන් ඒ හින්දා පෝෂණය කියන එකකින් අදහස් කරන්නේ නැහැ කවින්ද. දැන් මේ අපි මේ පෝෂණය කියන එකකින් අදහස් කරන්නේ නැහැ. අර දරුවව දැන් සමහර අම්මලාට ඕන කරන්නේ අර බෝලයක් වගේ චබි කියලා අපි කියන්නේ. ඒ වගේ ඒක නෙමෙයි අදහස් කරන්නේ. ඒ උසට ගැලපෙන අපි නියමිත බර තියෙන, ඒ කියන්නේ වයසට ගැලපෙන බර තියෙන, ඒ වගේම වයසට ගැලපෙන උස තියෙන
උසට ගැලපෙන බර තියෙන දරුවෙක් තමයි අපි බලාපොරොත්තු. ඒ හින්දා පෝෂණය මනින්න ඕනේ. ඒ කියන්නේ ඒක ගෙදර ඉඳන් අම්මට බලන්න බෑ. ඒ හින්දා තමයි අපේ ගමේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලා ඉන්නවා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාරයන. දැන් මේ මොහොතේ පෝෂණ මාසයක් ක්‍රියාත්මක වෙනවා. හැම අවුරුද්දේම අපි ලංකා පුරා ඉන්න මිඩ්වයිෆ් මිස්ලාගේ සහභාගීත්වයෙන් පෝෂණ මාසයේ දත්ත බලනවා. ඒ හරහා අපි තීන්දුව తీරන ගන්නවා. ඒ හින්දා පෝෂණය මැනලා බලන්න ඕනේ. ඒතකොට ඒ හින්දා එතෙන්ද විශේෂම ඔබ කියූ පරිදි දරුවට පෝෂණය දෙනකොට ඔබ ඊටාම නිවැරදි විදිහට කිව්වා. ඒ කියන්නේ අපිට දරුවාට ශක්තිය දෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. උදාහරණ විදිහට කාබෝහයිඩ්‍රේට් වලින් පිටි සීනි වලින් ශක්තිය තමයි දරුවාට ලැබෙන්නේ. ඒතකොට ඒකට අපිට බත් නැතත් ඕනතරම් ප්‍රබව තියෙනවා. ඒ කියන්නේ අපිට අපි ප්‍රධාන ආහාරය බත්නේ. ඒතකොට බත් නැති තැනක වුණත් ඔබ කියු පරිදි අල බතල කුරක්කන් වෙන ධාන්‍ය වර්ග, ඊගවට අපි ගත්තොත් එහෙම පාන් පාන් පිටි වගේ ඒ වගේ පිටි වර්ග, ඒ හරහා ඒ කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය දරුවාට එනවා. ඇත්තටම අපේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රෝටීන්, හරි ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රබවයක්. ඒතකොට ප්‍රෝටීන් ප්‍රබවත් වර්ග දෙකක් තියෙනවා. එකක් ශාකමය ප්‍රෝටීන්, අනිත් එක සත්වමය ප්‍රෝටීන්. ඒතකොට ඇත්තටම දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම, දරුවන්ගේ පෝෂණය ගැන කතා කළොත් එහෙම, ශාකමය ප්‍රෝටීන් වලට වඩා සත්වමය ප්‍රෝටීන් වල ගුණාත්මකභාවය දරුවන්ට, ඒ කියන්නේ අපි ප්‍රෝටීන් වලින් බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ උස බර වර්ධනයනේ. ඒතකොට මොළයේ වර්ධනය ඇතුළු වර්ධනය. ඒතකොට වර්ධනය සඳහා ශාකමය ප්‍රෝටීන් වලට වඩා සත්වමය ප්‍රෝටීන් වල ගුණාත්මකභාවය විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන දේ තමයි වැඩි. ඒතකොට එතෙන්දී විශේෂයෙන්ම ඔබ කියු ප්‍රශ්නේ එනවා. අපි දන්න සත්වමය ප්‍රෝටීන් මොනවද? ගුණාත්මක සත්වමය ප්‍රෝටීන් මස් මාළු කිරි බිත්තර කරවල. ඒතකොට දැන් අපිට තියෙන තත්ත්වයට අපි වෙනදට කතා කරනකොට අපි දිගටම කියපු දේ තමයි දවස ගානේ තමන්ගේ දරුවන්ට බිත්තරයක් දෙන්න. ඒතකොට රුපියල් 8යි 10යි රුපියල් 20කට උඩින් බිත්තරයක් ගියේ. අද රුපියල් 60යි 65යි බිත්තරයක්. බිත්තරත් නැහැ සමහර අවස්ථාවල. බිත්තරත් නැහැ. ඒතකොට ඇත්තටම ගුණාත්මක දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම, ඒ කියන්නේ දැනටත් අඩු වියදමකින්, කියන්නේ සාපේක්ෂව අඩු වියදමකින් දරුවෙකුට දෙන්න පුළුවන් ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රබවය මොකක්ද කියලා වෛද්‍යවරෙන් අහුවොත් බිත්තර තමයි උත්තරේ. බිත්තර තමයි උත්තරේ. දැන් රුපියල් 60ට ගියත් ඒක තමයි වඩා ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රබවය. ඒ නිසා ඒක අපිට යම් අපිට හිතන්න ඕන කාරණයක්. ඊගාවට අපි ගත්තාම මස් මාළු කිරි බිත්තර, දැන් අපිට සමහර තියෙන ආකල්පත් එක්කත් ප්‍රශ්න එනවනේ. දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම සමහර අපේ අර සංස්කෘතියත් එක්ක අපේ තියෙන සමහර එන පාරම්පරික වෙන මතාන්තරත් එක්ක සමහර කෑම දරුවන්ට දෙන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමුකෝ රට මැද තියෙන ප්‍රදේශයක් කියලා, කඳුකර ප්‍රදේශයක. එතකොට මුහුදු මහලු එහෙම අපිට හම් වෙන්නේ නැහැ. එතකොට දැන් ඒකට විකල්පයක් විදිහට තියෙන එකක් තමයි සැමන්. එතකොට නමුත් අම්මලා ගිනියම් කියලා හරි මොනවා හරි හේතුවකට සැමන් කෑල්ලක්වත් අල්ලන්නවත් දෙන්නේ නැහැ දරුවෙකුට. ඒතර ඒ හරහා අර දරුවෙකුට අර පෝෂණය ගන්න තියෙන අවස්ථාව දැන් සැමන් වල මිලත් අහසට නැගල අධිකයි. ඒවා සේරම අපි හිතන්න ඕන කාරණා. නමුත් අර විශේෂයෙන්ම අපි පෝෂණේ මනින එක වගේම පෝෂණයේදී අපි අර විකල්ප හඳුනගෙන විශේෂයෙන්ම අපිට කාබෝහයිඩ්‍රේට් ප්‍රබවණ ඕන තරම් තියෙනවා, කොස් දෙල් ඕන තරම් තියෙනවා අපිට විකල්ප හඳුන ගන්න පුළුවන්. නමුත් හරි ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රබවයක් හඳුනා ගැනීමේදී ශාකමය ප්‍රෝටීන් ප්‍රබවය අපිට තියෙනවා, රනිල කුලේ ශාක, සෝයා බෝංචි, ඒ වගේ ඕන තරම් ආහාර වර්ග අපිට විකල්ප හඳුන ගන්න පුළුවන්. නමුත් සත්වමය ප්‍රෝටීන් වල මිල අධික වීම හරහා මේ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අපිට පවුලේ 5 දෙනෙක් ඉන්නවනම් 5 දෙනාගම හිතන්නේ නැතුව ගෙදර ඉන්න එක දරුවෙක් ඉන්නවනම් පෝෂණ ගැටලු තියෙන, ඒ දරුවා ඉලක්ක කරලා මැදිහත් වීම කරන්න. එතකොට ඒ දරුවට දවස ගානේ බිත්තරයක් දෙන්න රුපියල් 60ක්, මම හිතන්නේ සිගරට් එකක් අද රුපියල් 100 පැනලා. එතකොට ඒ බිත්තරයක් දෙන්න බැරි තාත්ත කෙනෙක් සමහර විට දවසට සිගරට් 5ක් පාවිච්චි කරනවා. එතකොට එතන රුපියල් 1000ක් 800ක් 700ක් ගිහිල්ලා ඉඳලා ආකල්පමේ වශයෙන් අපි මේ වෛද්‍ය උපදෙස් මත එන මේ පෝෂණය මනින එක තමයි වැදගත්ම දේ. මේ මැනලා මේ අවශ්‍යතාවයන් මත පෝෂණ මැදිහත් වීම සිද්ධ කරන එක, ඉලක්ක කළ සිද්ධ කරන එක තමයි වැදගත් වෙන්නේ දරුවගේ පෝෂණය ගැන හිතුවම. දැන් වෛද්‍යතුමනි, එක පැත්තකින් දැන් ඔබ පැහැදිලි කරා මේ දරුවෙක්ගේ පෝෂණය. එතන දරුවගේ පෝෂණයට හා සාපේක්ෂව ගැබ් අරන් තියෙන මවකගේ පෝෂණයත් වටිනවා. මේ ඒ ගැබණියට විශේෂයෙන්ම ඒ දරු ගැබ පෝෂදායි ඒ ලැබෙන ආහාර වේලත් සමග තමයි ඒ අවශ්‍ය කරන ප්‍රෝටීන සහ ඒ න්‍යූට්‍රිෂන්ස් ටික ඒ දරුවට ලැබෙන්නේ වෛද්‍යතුමනි. එතකොට එවැනි මවකට අපි දෙන්න පුළුවන් කොයි වගේ උපදේශයක්ද වෛද්‍යතුමනි? විශේෂයෙන්ම ගර්භණී අම්ම කෙනෙක්ගේ පෝෂණය ගැන අපි විශේෂ සැලකිලිමත් වෙන හින්දා තමයි අපි අම්මව සායනෙට ගෙන්නේ. අම්මගේ ශරීර ස්කන්ධ දාර්ශකය බලන, උසට ගැලපෙන බර තියනවාද කියන එක, ඊගාවට දරු අම්මගේ රක්ත හීනතාව ගැන අපි පරීක්ෂා කරලා බලනවා, දරුවා අම්මගේ ඇඟේ ලේමදි ගතියක් තියනවාද කියලා. ඒ වගේ පෝෂණ ගැටලු ගණනාවක් අපි අධීක්ෂණය කරනවා සායනෙට ආවට පස්සේ. ඒ හැම එකෙම අර අම්මගේ පෝෂණය කියන කාරණයට එහා ගිහිල්ලා කුසතුල වැඩෙන දරුවට
ඒ දරුවා ඍජු ලෙසම යැපෙන්නේ අම්මගෙන්නේ. ඒතොර ඒ අම්මගේ පෝෂණය හරියට තිබුණොත් තමයි අම්මට අපි කැල්සියම් දෙනවා, අම්මට අපි යකඩ දෙනවා. ඒ සේරම කරන්නේ දරුවාගේ අනාගත යහපත වෙනුවෙන්. අම්මට පොලික් ඇසිඩ් දෙනවා. ඒ සේරම කරන්නේ අර දරුවා වෙනුවෙන්. ඒක දරුවාගේ පෝෂණය සහ දරුවාගේ නිරෝගී බව සඳහා. ඒ නිසා විශේෂයෙන්ම අම්ම කෙනෙක්ට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මුල් කාලේදී ගර්භණී කාලේ ගොඩක් අපහසුතා එනවා. ඒ කියන්නේ වමන එනවා, ඊගාවට හිටගෙන ඉන්න බෑ. ඒ වගේ අපහසුතා ගණනාවක් එනවා. ඒතර වමනෙත් එක්ක එන දේ තමයි ගොඩක් වෙලාවට අම්මලා අර කෑම ගන්න එක ෘචි බව නැතර. ඒතර ඇත්තටම අපි ගත්තොත් එහෙම දරුවාගේ වර්ධනයේ සැලකිය යුතු ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මුල් කාලේ මුල් මාස 3 තමයි. අවයව වල වර්ධනයේ ඒ නිසා ඒ කාලේ පෝෂණය හරි වැදගත්. ඒ හින්දා තමන්ට දරා ගන්න බැරි විදිහට වමනේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් අරගෙන වමනේ පාලනය කළා. අර කුඩා ආහාර ප්‍රමාණයක් වැඩි ආහාර වේල් ගානක් අපි කියනවා. ඒ වගේ අම්ම කෙනෙකුට අපි කියනවා අර කපුටෙක් කනවා වගේ කන්න කියලා. ඒ කියන්නේ ටික වැඩි වේල් ගානක් කන්න. ආහාර වේල් අතර පරතරය අඩු කළා. නමුත් කන එක වේලකට කන ප්‍රමාණය අඩු කළා. එතකොට ඒ හරහා අර දියරමේ ආහාර වගේම අර නියම පෝෂණ කොටස් ඒ අම්මට වැටෙන එක වැදගත් වෙනවා. ඊට අමතරව සායන ඉඳලම විටමින් වර්ග ටික තියෙනවා. ඊට අමතරව අම්මට විශේෂයෙන්ම සමබල ආහාර වේලක්, පෝෂදායි ආහාර වේලක් අම්මට ලැබෙන එක වැදගත් වෙනවා. මොකද අවසානයේදී අම්මගේ ඒ පෝෂණයත් එක්ක තමයි අපිට දරුවා ලැබෙනකොට දරුවාගේ නියමිත උපත් බර තියෙන දරුවෙක්ද කියලා තීරණය වෙන්නේ. අපි සාමාන්‍ය ලංකාවේ කියන්නේ කිලෝග්‍රෑම් 2.5කට වඩා බර තිබුණොත් තමයි නියමිත බර තියෙන දරුවෙක් වෙන්නේ. ඒතකොට තාමත් ලංකාවේ අම්මලගෙන් 10-15 අතර ප්‍රමාණයක් තැන් අනුව එක වෙනස් වෙනවා. අඩු බර දරුවෙක් තමයි වාර්තා වෙන්නේ. ඒතර සමහර දිස්ත්‍රික් වල මේක වැඩි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ කියන පෝෂණය ගැන කතා කළාම අපිට මේ ලංකා පුරාම ලොකු වේරියේෂන්ස් තියෙන්නේ. ඒ කියන්නේ අපිට කොළඹ තියෙන පෝෂණය නෙමෙයි නුවරඑළිය තියෙන්නේ. නුවරඑළිය තියෙන පෝෂණය නෙමෙයි යාපනයේ තියෙන්නේ. ඒතර ඒ හින්දා අඩු බර දරුවපත් ගත්තත් එහෙම තමයි. ඒ නිසා අර ඉලක්කගත මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ තැන් හරියට හඳුනගෙන ඒ තැනට අවශ්‍ය කරන මැදිහත් වීම තමයි අපි ලබා දෙන්න ඕනේ. ඒ හරහා තමයි අපිට රටේම පෝෂණ තත්ත්වය හොඳ තැනකට ගේන්න පුළුවන්කම ලැබෙන්නේ. මව්කිරි ලබා දෙන මවක් ගේ පෝෂණයත් වැදගත් වෙනවා. මොකද අම්මා කන දේවල් තමයි සමහර වෙලාවට ඒක දරුවට බලපාන්නේ. අපි දකිනවා සමහර වෙලාවට අපි අහලා තියෙනවා දරුවා අසනීප තත්ත්වයේ ඉන්නවා නම් අම්මට මේ කැඳ ටිකක් බොන්න කියනවා, අම්මට පෝෂදායි ආහාර වේලක් ගන්න කියනවා, එහෙම නැත්නම් පස්පංගුව බොන්න කියනවා. ඒ දරුවට ඒකේ ප්‍රතිඵල ලැබෙනවා කියලා විවාහාරයේ කියනවා වෛද්‍යතුමනි. එතන මේ මෞකිරි දෙන අම්මා කෙනෙක් ගේ පෝෂණයට කොයි වගේ උපදේශයක්ද අපිට දෙන්න පුළුවන් වෛද්‍යතුමනි? ඒකත් අර ගර්භණී කාලේ වගේම තමයි. ඊටත් වඩා සමහරට වැදගත් වෙන මොකද දරුවා දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒතකොට දරුවට විශේෂයෙන් පළවෙනි මාස 6 අපි ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය යටතේ අපි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම මව්කිරි. ඒ කියන්නේ වෙන වතුරවත් දෙන්නේ නැතුව, මුකුත් වෙන දියරමේ ආහාරවත් දෙන්නේ නැතුව මාස 6ක් යනකම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. 6 months exclusive breastfeeding අනිවාර්යයෙන්ම මව්කිරි දීම. ඒතර ඒ කාල සීමාව තුළ අම්මගේ පෝෂණය ඉතාම වැදගත් වෙනවා. අර ගර්භණී කාලේ වගේම ඒ දරුවට ඒ කිරි ටික ලබා දෙන්නේ කිරිවල ගුණාත්මකභාවය රැකගෙන ටික දෙන්න, අම්මගේ නිරෝගී බව තියාගෙන, අම්මගේ මානසික කායික සුවතාව තියාගෙන ලබා දෙන්න අම්මගේ පෝෂණය වැදගත් වෙනවා. එතෙන්දිත් අර පෝෂදායි ආහාර වේලක්, සමබල ආහාර වේලක් අම්මට ලැබෙන එක, විශේෂයෙන්ම හරි ප්‍රෝටීන් ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් අම්මට ලැබෙන එක ඉතාම වැදගත් වෙනවා. මොකද මේ අනිවාර්ය මෞකිරි හරහා දරුවට ලැබෙන වාසිය, ඒ කියන්නේ දරුවාගේ අනාගතය, දරුවා ලොකු වෙලා කවුද වෙන්නේ, දරුවාගේ අනාගතය කොහොමද තීරණය වෙන්නේ කියන කාරණා හැම එකටම, දරුවාගේ බුද්ධි වර්ධනේ, මොළේ වර්ධනේ, මේ හැම එකටම, දරුවාගේ ප්‍රතිශක්තියට, දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන මේ හැම එකටම මෞකිරිවල ජීව ගුණයක් තියෙනවා. ඒ නිසා ඒ ජීව ගුණය රැකගෙන කරන්න නම් අනිවාර්ය මෞකිරි දෙන්න ඕනේ. ඒ මෞකිරි දෙන්න නම් අම්මගේ ශරීරයකට හැඩ ගැහිලා තියෙනවා. ඒ සඳහා අම්මගේ පෝෂණය අත්‍යවශ්‍ය වෙනවා. ඒ පෝෂණය පෝෂදායි සමබල ආහාර වේලක් කරා ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් අපි කැමති දැනගන්න මේ පෝෂණය නොලැබෙන දරුවෙක් මන්ද පෝෂණයට මුහුණ දෙන්න පුළුවන්ද? මේ තුලින් එවැනි තත්ත්වයකට පත් වෙන දරුවෙක්, මන්ද පෝෂණයට පත් වෙන දරුවෙක් අපි හඳුනාගන්නේ කොහොමද? ඔබ දැනුවත් කරා අපිව වෛද්‍යතුමනි, මේ වැඩෙන දරුවෙක් වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕන. එතකොට ඒ දරුවාගේ මේ මිටි බව, ඒ වගේම අඩු බර, ඒ වගේම කෘෂ වීම, මේ පිළිබඳව ඒ වෛද්‍යවරයා අධ්‍යයනය කරනවා කියලා. එතන මේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයන්ට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වෛද්‍යතුමනි, මේ පෝෂණයේ තියෙන ගුණාත්මක භාවය
වෛද්‍යවරයෙක් හැටියට යම්කිසි පැහැදිලි කිරීමක් කරපුවාම එයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෛද්‍යතුමනි. මම හිතන්නේ ඒක හරි වැදගත්. මොකද මන්දපෝෂණය කියන වචනය අපි ඉතාම පුළුල් විදිහට පාවිච්චි කරන වචනයක්නේ. ඒක ඇතුලේ මුකුත් කියවෙන්නේ නැහැ. මන්දපෝෂණය කියන එක ඇතුලේ අපිට පුළුල් විදිහට වචනයක් විදිහට පාවිච්චි කළාට එතනින් එහාට ඒකේ අතුලාන්තේ මොකද්ද කියන එක හරියට අර්ධනය කරන්න නැතුව අපිට යන්න බෑ. ඔබ කියූ පරිදිම අපි මන්දපෝෂණයේ විශේෂ වර්ධනයේ පෝෂණයේ මැන බලන එක තමයි වැදගත්ම දේ. ඒක තමයි මම කිව්වේ අඩුම ගන්න ගමේ ඉන්න මිඩ්වයිෆ් මිස් මාසිකව ගිහිල්ලා විශේෂයෙන්ම පළවෙනි අවුරුදු දෙක ඇතුළත ඊට පස්සේ අඩුම ගානේ මිස් උපදෙස් දෙන පරිදි අඩුම ගානේ මාස 3කට සැරයක්වත් ලීසින් කරගන්න පුළුවන් නේද වෛද්‍යතුමනි? අපි දැන් යනවා වැක්සින් ගන්න දරුවන්ට. ඒ අවස්ථාවේදී මේක චෙක් කරගන්න පුළුවන්ද? පරීක්ෂණයට කරගන්න පුළුවන්ද? එන්නත් ලබා දෙන හැම අවස්ථාවෙදීම ඒ අපිට ඒකේ මාර්ගෝපදේශ තියෙනවා. ඒ මාර්ගෝපදේශ අනුව බර දිග දරුවන්ගේ එහෙම නැත්නම් උස අපි මැන බලනවා. ඒ ඊට අමතරව ගොඩක් ගම්වල ගොඩක් මිස්ලා ගමටම ඇවිල්ලා, ඒ කියන්නේ එන්නත් මධ්‍යස්ථානෙටත් එහා ගිහිල්ලා ගමටම ඇවිල්ලා ගමේ බර කිරණ මධ්‍යස්ථාන වෙනම තියෙනවා. දැන් උදාහරණ විදිහට එක මිස් කෙනෙකුට සමහර මිස්ලාට බර කිරණ මධ්‍යස්ථාන 10 15 තියෙනවා. බර කිරනවා සමහරට මාස දෙපාර ඒ තැන්වල බර කිරන. ඒතකොට අර එක දවසක් මිස් වුණොත් අනිත් දවසේ හැරි ඇවිල්ලා ළඟ ඊට ළඟ තියෙන තැනකට ගිහිල්ලා බර උස බලා ගන්න පුළුවන්. ඒ නිසා වර්ධනයේ මැන බලන එක වැදගත්. මොකද ඒකෙදි ප්‍රධාන නිර්ණායක තුනක් ඔස්සේ අපි බලනවා. එක පළවෙනි එක තමයි මේ දරුවගේ වයසට ගැලපෙන බර තියනවාද කියලා. ඒ කියන්නේ අඩු බරද නැත්නම් නියමිත බරද තියෙන්නේ කියලා. දෙවෙනි එක අපි බලනවා මේ වයසට ගැලපෙන උස දරුවාට තියනවාද කියලා. ඒ කියන්නේ මිටි බවට ගිහිල්ලාද දරුවාට කියලා. විශේෂයෙන්ම දීර්ඝ කාලීන පෝෂණ ගැටලු තියෙන දරුවෙක්ගේ මිටි බව දක්වා යන්න පුළුවන්. වෙන වෙන ජානමය හේතු ඒවත් තියෙන්න පුළුවන්. නමුත් ඒක බලපාන්න පුළුවන්. ඊගාවට අපි ගත්තාම කුෂ බව. කුෂ බව කියලා කියන්නේ උසට ගැලපෙන බර තියනවාද. ඒක හරි වැදගත්. අපි කුෂ බව ඒ මනින නිර්ණායක ඒ මනින මේ ක්‍රම තියෙනවා. ඒ අනුව ඒ චාර්ට් තියෙනවා. ඒ හරහා ඒ මිඩ්වයිෆ් මිස්ට එතෙන්දි අහුවෙන පෝෂණ ගැටලුව හරහා එයා සමහර වෙලාවට මිඩ්වයිෆ් මිස් කරන්නේ එම්ඕච්ට එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට එහෙම නැත්නම් වෙනත් වෛද්‍යවරයෙක්ට යොමු කරන එක තමයි කරන්නේ. එතෙන්දි එතකොට තීරණය කරන්න පුළුවන් මොන වගේ මැදිහත් වීමද දරුවා වෙනුවෙන් කරන්නේ. පෝෂණ අතිරේක දරුවාට දෙන්න ඕනද නැත්නම් මේ ආහාර වේලම හරියට කළමනාකරණය කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? එහෙම නැත්නම් රෝහල් ගත වෙලා මේ මෙච්චර බර අඩු වෙන්න හේතු මොනවද කියලා හොයනවද? මොකද වෙනත් ශරීරය ඇතුලේ තියෙන සමහර හේතු හින්දාත් පෝෂණ ගැටලු එන්න පුළුවන්. මේ ආහාරව නෙමෙයි. උදාහරණ විදිහට අපි හිතමුකෝ පිරිමි දරුවෙක් ඉන්නවා. ඒ දරුවාගේ මුත්‍රා මාර්ගයේ තියෙන විස බීජයක්. ඒක අපිට අහුවෙලා නැහැ. ඒතකොට ඒ හරහා බර වැඩිවීම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. වෙනත් අපි හිතමුකෝ අපිට මේ වෙනකොට ඩයග්නෝස් වෙලා නැති අහුවෙලා නැති හෘද රෝග තත්ත්වයක් තියෙනවා. ඒ හෘද රෝග තත්ත්වය නිසා දරුවාගේ ශරීර වර්ධනය වෙන්නේ නැහැ. ඒතකොට ඒ හින්දා ශරීරය ඇතුලේ තියෙන සමහර රෝග තත්ත්වයන් නිසාත් වර්ධනයේ අඩාල වීම දරුවාගේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලම එතකොට අපිට හරියට නිවැරදිව ග්‍රහණය හරියට හොයාගන්න පුළුවන් වෙනවා. වර්ධනයේ මැන බැලුවොත් එහෙම එතෙන්ද විශේෂයෙන්ම ගමේ තියෙන බර කිරණ මධ්‍යස්ථානෙට එහෙම නැත්නම් ගමේ තියෙන සායනෙට ගිහිල්ලා තමන්ගේ දරුවාගේ වර්ධනය මේ මිඩ්වයිෆ් දෙන මිස් දෙන උපදෙස් අනුව මැනගෙන අවශ්‍ය තැන්වලට යොමු වීම හරහා ඒ වගේ ප්‍රශ්න අනාගතයේ දරුවා අර හරි තැනකට ගමන් කරන්න දරුවාගේ අනාගතය දීප්තිමත් කරන්න අවශ්‍ය කරන පෝෂණ මැදිහත් වීම වැඩිහිටිය විදිහට අපිට දෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, දැන් මේ යම් ආකාරයෙන් පෝෂණයක් අඩුවීම තුළ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් වලට අමතරව රෝගී තත්ත්වයන් වලට දරුවන්ව මුහුණ දෙන්න පුළුවන්ද? මේ පෝෂණය ඉලක්ක කරගත්ත යම් යම් අඩුපාඩුත් එක්ක වෛද්‍යතුමනි. ඔව්, මං හිතන්නේ අපේ ලංකාවේ අපි වාසනාවන්තද අපිට මන්දපෝෂණය කිව්වහම කවෙන්ද මතක් වෙන්නේ? අර අප්‍රිකානු රටවල් බඩ ලොකු වෙලා ඔළුව ලොකු වෙලා ඇටකටු පේන ඒ මැරස්මස් තත්ත්වය, කෝෂියෝකෝ තත්ත්වය, ඒ වගේ තත්ත්වවලදී යන ප්‍රමාණයන් ඉතාම අවම ඇත්තෙම නැති තරම් ඒ අපේ රටේ තියෙන ස්වභාවිකව අපිට තියෙන දේවල් ඒ හරහා අපිට ඇත්තටම මේ පෝෂණ ගැටලුවක් එන්න ඕන රටක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපිට ඕන තරම් පෝෂණ අවස්ථා සම්පූර්ණ කරගන්න දේවල් තියෙනවා. අපි හරියට ඒවා කළමනාකරණය කරගත්තා. ඒ නිසා ඒ தත්ත්වේ නැහැ. නමුත් අර වර්ධනය හරියට මැන බැලුවොත් තමයි අපිට මේක தත්ත්වේ පේන්නේ. දැන් අපිට පහුගිය අවුරුදු දෙක වගේ කාලය ඇතුළත මේක යම් අපිට සැලකිය යුතු தත්ත්වයක් අපි දකිනවා. මොකද අපි අවුරුදු දෙක සංසන්දනය කළ බැලුවොත් 2021 සහ 22 අවුරුදු දෙකේ පෝෂණ දත්ත සංසන්දනය කළ බැලුවොත් විශේෂ අඩු බර ප්‍රතිශතයේ 2% වගේ වැඩිවීමක් ලංකාව පුරාම සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරි කාලේ අපිට තීරණාත්මකයි. මේ තීරණාත්මක වෙන්නේ අපි හරි මැදිහත් වීම කරන්න අපිට මේ මොහොතේ තියෙන ඉඩකඩ තියෙනවා. මේ මැදිහත් වීම කළා හරි ප්‍රතිපත්තිමේ තීන්දුව తీරන හරහා රටට ප්‍රකාශයටපත් කළා. මේ ඉලක්කගතව මේ දරුවන්ට දැන් පිටුම පාසල් දරුවෝ අපිට 140ක් ඉන්නවා. නමුත් 140ටම පෝෂණ ගැටලුවක් නැහැ නේ.
එතකොට අපි හඳුනගන්න ඕනේ ඇත්තටම පෝෂණ පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු තියෙන්නේ කොයි පාසල්වලද වැඩියෙන් තියෙන්නේ. එතකොට ඒ පාසල්වලට තමයි අපි විශේෂ මැදිහත් වීම කරන්න ඕනේ. එහෙම නැතුව ලක්ෂ 40ට මොකක් හරි දුන්නයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකේ අනවශ්‍ය සම්පත් අපතේයමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අර ඒ ප්‍රතිපත්ති මේ තීන්දුවත් වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් දෙමාපියන්ගේ පැත්තෙනුත් හරි දේ අර වෛද්‍ය උපදෙස් සහ ගමේ මිඩ්වයිෆ් මිස්ගේ උපදෙස් මත දරුවට අවශ්‍ය කරන පෝෂණ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්න තියෙන විකල්ප මොනවද කියලා හඳුනගෙන ඉස්සරහට යන එක තමයි මේ මොහොතේ අපිට කරන්න පුළුවන් හොඳම දේ. වෛද්‍යතුමනි දැන් මේ අපි පෝෂණය ගැන කතා කරා, මන්ද පෝෂණය ගැන කතා කරා, ඒ වගේම අපිට යම් ආකාරයෙන් යමකට හිතෙන්න පුළුවන් මේ අධිපෝෂණය ගැන තත්ත්වයක් ඇතිවනු දරුවෙක් හෝ පුද්ගලයෙක්ගේ ඒ පිළිබඳවත් යම් කිසි විග්‍රහයක් කරන්න පුළුවන් වුණොත් වෛද්‍යතුමනි. අපිට දැන් වෙනදට වඩා වැඩිපුර අධිපෝෂණයේ දකින්න ලැබෙන කාලයක තමයි අපි ඉන්නේ. අන්ත දෙකක් නෙමෙයි. එක පැත්තකින් මන්ද පෝෂණය වැඩි වෙනවා, අනිත් පැත්තේ අධිපෝෂණය වැඩි වෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල දැන් අපි ගන්නකෝ, අපි කොළඹ නගරේ තියෙන පාසල් ටික ගන්නකෝ. ඒ පාසල්වල දරුවන්ගේ අපි පහුගිය කාලේ කරපු සමීක්ෂණ හරහා අපිට අවුරුදු 10කට තිබිච්ච තත්ත්වයට සැලකිය යුතු අධිපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන් පාසල් යන තරුණ වයස දරුවන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වල වැඩි අඩුවම ඊගාවට මේ අපි ගන්න ආහාර රටාවේ કૃතිම ආහාර අපි ෆාස්ට් ෆුඩ් ඒ කුරුලාසන සංස්කෘතිය ඒ හරහා ලොකු තරබාරු සහ අධිබර කියන තත්ත්වයන් වැඩිවීම දකින්න ලැබෙනවා. ඒක ලදරු ළමා කාලේ ඉඳන්ම යම් මට්ටමකින් මේ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශාශ්‍රිතව දකින්න ලැබෙනවා. වැඩිහිටියන්ටත් එක අපිට වැඩිහිටියන්ගේ ප්‍රශ්න ඊට වඩා දරුණුයි. මම හිතන්නේ අපි ඇත්තටම පොඩි කාලේ කතා කරනවා මන්ද පෝෂණය ගැන. නමුත් වැඩිහිටි කාලේදී අපි BMI එක වැඩි වෙන එක ශරීර ස්කන්ධ රාශියක වැඩි වෙන මොකද ඒක රිජුලිසම සම්බන්ධයි බෝන හෝන් රෝගත් එක්ක. මොකද අපි කොවිඩ් කාලේ කතා කළා ද්විත්ව අසංගතයක් ගැන. ඒ කියන්නේ කොවිඩ් හැදුනට ගොඩක් දෙනෙකුට හොඳ වෙලා ගියා. කොවිඩ් නිසා මැරුණේ කවුද? මේ බෝ නොවන රෝග තියෙන අය, දියවැඩියාව, අධික රුධිර කොලෙස්ටරෝල්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඒවා ආහාරයත් එක්ක රිජුලසම් බැඳලා තියෙන පෝෂණ රටාවත් එක්ක පැහැදිලිව. ඒ නිසා ඒ හින්දා ඉදිරියේදී වසංගත තත්ත්වයක් ආවත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි වැඩි අවධානම තියෙන්නේ ඒ කට්ටියට. ඒ හින්දා අධිපෝෂණය කියන එක එහෙම නැත්නම් හරි දුෂ්පෝෂණය කියන වචනේ අපි ගත්තොත් ඒ කියන්නේ වැරදි ආහාර රටාව හරහා ඇවිල්ලා තියෙන පෝෂණ ගැටලු මේ සේරම අපිට ඉදිරි කාලය තුළ ඉතාම අභියෝගාත්මක වෙන්න පුළුවන්. මොකද අපේ වැඩිහිටි ජනගහණය එන්න වැඩි වෙනවා. අපේ රට ගත්තත් වැඩිහිටි ජනගහණය වැඩි වෙනවා. ඒ තත්ත්වයට යටතේදී විශේෂයෙන් බෝ නොවන රෝග කියන එක අපිට ඉදිරියේදී ලොකු වසංගතයක් විදිහට මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. එතෙන්දී වැඩිහිටියන්ගේ පෝෂණය කියන කාරණය වෙන කවරදාටත් වඩා අපි ඉතාම සමීපව ඒ සම්බන්ධයෙන් හරි අධ්‍යයනයක් කළා ක්‍රියාත්මක විය යුතු තැනක තමයි අපි රටක් විදිහට ඉන්නේ. විශේෂයෙන්ම අපේ බුදුන් වහන්සේගේ ඒ උදාරතර බුදුවදනේ තියනවා මේ අපිට කොයි ආකාරයෙන් විශේෂයෙන්ම පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීමත් පෝෂදායි ආහාර වේලක් තුළ සෞඛ්‍ය සම්පන්න දිවි පැවතක් ගත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අපිව දැනුවත් කරලා තියෙනවා වෛද්‍යතුමනි. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබේ මේ අදහස් ඔබේ දැනුවත් කිරීම අපිට ඉතාමත් වැදගත්. මේ කාලෝචිත අවස්ථාවක ඔබ ලබා දුන්න ඒ සියලුම තොරතුරු අපි අගය කරනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම නැවත වතාවක් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම තවත් දිනයකදී අපේ වැඩසටහනකට එන්න කියන ආරාධනාවත් කරමින් ඔබ සියලු දෙනාටම සුවබර සතියක් ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන අවසන් කරනවා. සුබ රාත්‍රි.